ඔබතුමා ලලු සන්ධානයක් හදන්නද? ඔව්. ජනාධිපතිතුමත් එක්ක එකතු වෙලා කොහොමද ඒ කොටත් පයදින්නේ? අපි පස් තීන්දු ගන්න. ඔව්. ඒ කියන්නේ නිදහස් පක්ෂයේ මේ ප්‍රබලයොත් එක්ක නෙමෙයිද? නෑ නෑ නෑ. අපි පාර්ලිමේන්තුවේ ඉන්නවා ස්වාධීන කණ්ඩායමක්. ඔව්. ඒ ඔක්කොම එකට එකතු වෙනවා. ඔබතුමාලා අර සන්ධානයක් කොහොමද තියෙනවනේ? ඒකත් එක්ක නිදහස් පක්ෂයේ മന്ത്രിවරු එකතු වෙනවද? ඔව් ඔක්කොම එකතු වෙනවා. එකතු වෙනවා. ඒ කියන්නේ රනිල් මහත්තයා සපෝට් කරනවා. කාටද සපෝට් කරන්න කියනක තීන්දුව වෙන්නේ තව ඉස්සරහට. ඔව්. ඈ ඔක්කොම අපේක්ෂක තීන්දුව කරන්න එපා. ඔව්. අපි දැනට අපේ පාර්ලිමේන්තුවේ ස්වාධීන මතදාරී කණ්ඩායමක් එකතු වෙලා ඉන්නවා. අද ලොකු දෙයක් උනායි කියන්නේ නේ? ඔව්. ඉදිරි ගමන සුබ වේද? බඩු මිල අඩු කරන්න යන්නේ මේ රටේ ජනතාවට තියෙනවා. ඒ ගැනත් අපි සාකච්ඡා කරනවා. මොකද නෑ දැන් අපි බඩු මිල අඩු කරගෙන යන්නේ. නෑ සන්ධාන ගැන හැමති අපි හැමදාම කතා කරනවානේ. අපි ඒගොල්ලෝ එක්ක එකට වැඩ කරගෙන ඉන්නවා දැනුත් අපි. ඉතින් හැමදාම අපි සාකච්ඡා කරනවා පවත්වනවා. රට කොහොමද දියුණු කරන්න කියලා අපේ සහයෝගය ලබා දෙන්න කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒ වගේම පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙලා ඉන්න විශාල කණ්ඩායම් ප්‍රමාණයක් ඉන්නවා. ඒ සියලු දෙනත් එක්ක එකතුලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සන්ධානයක් හදනවා කියන කාරණාව පිළිබඳව ඔබතුමාලා දන්නවා. අපි එදා ඉඳන් අපි මතක් කරපු කාරණයක්. ඒ අනුව අපි අද දිනේදී පළමු සාකච්ඡාව පැවැත්වුවා සියලුම ස්වාධීන මන්ත්‍රීතුමාලාත් ඒ වගේම පක්ෂවල ඉන්න කණ්ඩායමුත් එක්ක. ඒ වගේම ඉදිරියට බලාපොරොත්තු වෙනවා සියලුම පක්ෂත් සමගත් සාකච්ඡා කරන්න. ප්‍රබලයේ ඔබතුමාට අපි ඉස්සරහට කියන්නේ කවුද කියලා? අද සාකච්ඡාවේ අන්තර්ගතය කොහොමද සාමාන්‍ය මූලික සාකච්ඡාද? මූලික සාකච්ඡාවක් පැවැත්වුවේ ප්‍රධාන වශයෙන්ම අපි පාර්ලිමේන්තුවේ ඉන්න ලොකුම මන්ත්‍රී කණ්ඩායම හොඳ විශාලම මන්ත්‍රී කණ්ඩායම සියලු පක්ෂ නියෝජනය කරන. මොකද මේ වෙලාවේ මේ රට මේ තියෙන තත්ත්වෙන් ඉස්සරහට ගෙන යන්න නම් අපි පක්ෂපාත භේදයකින් තුර අපි එකතු වෙලා රට ගැන හිතන්න ඕනේ වෙලාවක්. මම හිතන්නේ සියලුම පක්ෂ ඒ තීන්දුවේ ඉන්නවා. සමහර නායකයෝ තමයි ඒ තීන්දුවල සමහර ලාවට නැත්තේ. නමුත් මම රට ගැන හිතලා අපි තීන්දුවක් ගන්න ඕනේ වෙලාවක්. ඒ වෙනුවෙන් සියලු මන්ත්‍රීවරු මම හිතන්නේ තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරමින් ඉන්නවා. දැන් ඔබතුමාලා සහ මේ ආණ්ඩුවේ පාර්ශව අතර සාකච්ඡා ඇති වෙද්දී ඔබතුමාලට අර කියනවානේ ආණ්ඩුවට එක්කන් යන්න හදන්නේ කියලා මේ නිදහස් පක්ෂයේ ඒ චෝදනාව එයි නේද ඍජුවම? නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයවත් අපිත් එක්ක සාකච්ඡා කරපු කිසිම කෙනෙක් අපේක්ෂක අපි තාම තීන්දුව කළා නැහැ. මොකද ඒකට තාම වෙලාව නෙමෙයි. හැබැයි අපි එක පණිවිඩයක් කියනවා රට ඊළඟ ජනාධිපති කවුරුණත් ඒ ජනාධිපතිවරයා හදන්න මේ කණ්ඩායම තමයි මුල් වෙන්නේ. ඒ වගේම ජනතාවට විශ්වාසයක් දෙනවා මේ රටේ දේශපාලන පක්ෂ පිළිබඳව නායකයෝ පිළිබඳව ආණ්ඩු පිළිබඳව විශාල විවේචනයක් තියෙනවා. අපි මේ සියලු විවේචන අගය කරනවා. අගය කරනවා පමණක් නෙමෙයි ඒ විවේචනවල සැලකිය යුතු කාරණා තියෙනවා. අපිත් වෙනස් විය යුතු පක්ෂ දේශපාලන පක්ෂ වගේම පුද්ගලිකවත් අපි වෙනස් විය යුතු කාරණා පිළිබඳව අපි අවබෝධයක් තියෙනවා. ඒ නිසා අපි ඊළඟට හදන ජනාධිපතිවරයා මේ රටේ ආදර්ශමත් ජනාධිපතිවරයෙක් වෙයි, රට ගැන හිතන ජනාධිපතිවරයෙක් වෙයි. ඒ විතරක් නෙමෙයි ඒ ජනාධිපතිවරයෙන් පස්සේ එන ආණ්ඩුවත් මීට වඩා වගකීමෙන් ජනතාව ගැන රට ගැන හිතන, රටේ අනාගතය ගැන හිතන, විශේෂයෙන්ම නූපන් පරපුර ඒ වගේ මේ රට ණය වෙලා ඉන්නවා කියලා කියනවා. මේ සියලු දෙයින්ම මුදව ගන්න පුළුවන් ශක්තිමත් ආණ්ඩුවක් ආදර්ශමත් ආණ්ඩුවක් හදන එක තමයි අපි සියලු දෙනාගේම බලාපොරොත්තු සහ වගකීම් වෙලා තියෙන්නේ. දැන් මේ සන්ධානයේ නම මොකද්ද, පාට මොකද්ද? නෑ තාම අපි ඒව ගැන කල්පනා කරලා නෑ. අපි එකතුවක් තමයි මුලින්ම අපි හදන්නේ. ආත්මය ඕනේ. නෑ අපිට නායකයෝන්ගේ පිළිබඳ අපි කාටවත් ගැටලුවක් නෑ. මම හිතා දේශපාලන පක්ෂ විදිහට ගත්තොත් සියලු දෙනාම නායකයෝ. ඒ වගේම පුද්ගලයෝ ගත්තත් ඒ දිස්ත්‍රික්කවල නායකයෝ තමයි අපි සියලු දෙනාම. මම හිතා මේ නායකත්වයට කවුරුත් පොරකන්නේ නෑ. අපිට අවශ්‍ය කරන්නේ මේ රටේ අනාගතය වෙනුවෙන් ශක්තිමත්ම කණ්ඩායම නිර්මාණය කිරීමත් ඒ වගේම මේ කණ්ඩායම හරහා මේ රටේ ශක්තිමත් අනාගත ජනාධිපතිවරයෙක් ඒ වගේම ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදන එක තමයි අපි සියලු දෙනාගේම බලාපොරොත්තු සහ වගකීම් වෙලා තියෙන්නේ. දැන් ඊයේ කිව්වා මේ විජේදාස මහත්තයාට වැඩ කරගෙන යන්න ඉඩ දෙන්න කියලා. ඉඩ දෙනවද? නෑ ඒ පිළිබඳව අපි ඉස්සරහට බලමු මේක. ඒක උසාවියේ තියෙන කාරණාවක් ඒක. සත්‍ය නිවුස් ප්‍රධාන පෝත්‍රිකාංශය සවස 6:25ට සුප්‍රීම් ටීවී ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව subscribe කරන්න.